අයිබෝවන් ඔයාලා හැම කෙනෙක්ම අපේ V7 ෆැමිලි එකට බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා ගොඩක් දෙනෙක් කාලයක් තිස්සේ ඉල්ලපු වීඩියෝ එකක් මගින් බබාලා ස්කූල් යන දවසට කොහොමද ගෙදර ඩේලි රූටින් එක කියලා. ඉතින් මේ අද වීඩියෝ එක උදේ පාන්දර ඉඳන් නෙමෙයි මම මේක කලින් දවසේ රෑ ඉඳන් තමයි වීඩියෝ එක යන්නේ. කලින් දවසේ රෑ 12 වගේ ටයිම් එකේ ඉඳන් කරපු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මගේ මේ වීඩියෝ වලින් කරපු අමාරුම වීඩියෝ එක තමයි මේක. මොකද උදේට වීඩියෝ කරනවා කියන එක ඇත්තටම කරන්න අමාරුයි. අපි දෙන්න බබාලගේ වැඩත් කරන ගමන් වීඩියෝ කරනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ඉතින් කොහොම හරි කරා මේ විදියට වීඩියෝ එක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් සමාව ඉල්ලනවා ඒ ගැන මුලින්ම. මේ තියෙන්නේ කලින් දවසේ රෑ පොඩි අය ටික මම කොහොම හරි නිදි කෙරෙව්වා අල්ලලා. මොකද හස්බන්ඩ් කලින් දවසේ හවසම පෙට්‍රල් පොලිමට ගියා පෙට්‍රල් ගහන්න. ඉතින් දැන් රෑ එකත් වෙලා 1:20යි. ඉතින් තාම නැහැ හස්බන්ඩ් ආවේ. ඉතින් ඒ නිසා මම දැන් හවසම ඉඳන් බබාලට කවලා ඊට පස්සේ යාලා වොෂ් දැම්මල යාලා නිදි කෙරෙව්වා. ඉතින් එයාලා නිදාගත්තට පස්සේ මම ඊළඟ දවසට ගෙනියන චිකන් කරි එකක් හැදුවා. ඉතින් රෑට හදපු පරිප්පු එකක් තිබුණා, ඒකත් රත් කරලා තිබ්බා. ඉතින් මේ විදියට බබාලගේ වෝටර් බොටල්ස් වලට වතුර ෆිල් කරලා තිබ්බා. ඒක මට උදේට ලේසි. ඉතින් තියලා කුසියත් අස් කරලා කලින් ඊට පස්සේ දැන් මම බබාලට ස්කූල් එකට ෆ්‍රයිඩ් රයිස් ගෙනියනවා කියලා හිතුවා. ඉතින් ඒකට අවශ්‍ය කලමනාත් කපලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් එනකම් මේ විදියට තේ එකක් හදාගෙන බිව්ව රෑ නිසා. කොහොමත් උදේ පාන්දර මේ තියෙන උදේ වීඩියෝ එක. ඉතින් උදේ පාන්දර කට්ටියම නිදි. ඉතින් හස්බන්ඩ් කොහොමත් මට කලින් ඇහැරෙනවා හැමදාම. මොකද මාව ඇහැරවන්නේ නැහැ. මොකද ෂූටි බබා තාම කිරි බොනවා. ඉතින් එයා නැකිට්ටොත් මුකුත්ම කරගන්න වෙන්නේ නැහැ. වැඩ ඔක්කොම අප්සෙට් වෙනවා. ඉතින් එයාව ෂේප් එකේ නිදි කරවලා තියලා තමයි මම නැගිටින්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් හැමදාම උදේ නැගිටින්න උදේ 6ට වගේ. ඇත්තටම උදේ 6 කියන ටයිම් එක මට ඇති නැගිටින එක. මොකද මම ඔක්කොම කලින් දවසේ රෑ රෙඩි කරලා තියෙන නිසා මම නැගිටිනකොට හැමදාම ඉස්සර ඉඳන් මෙහෙමයි. හස්බන්ඩ් ගෙදර බත් එක තියෙන වැඩේ එයා කරලා තියෙනවා. ඉතින් ඒක මට ඇත්තටම ලොකු දෙයක්. අපි කොහොමත් මම මේ වැඩේ කරන්න ඕනේ කියලා නෑ. අපි දෙන්න මොහොම ඉස්සර ඉඳන්ම හරිම සහයෝගයෙන් ගෙදර වැඩ කටයුතු බෙදාගෙන කරන්න. ඉතින් මට බැරිුණොත් එයා කරනවා, එයාට බැරිුණොත් මං කරනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක නිසා තමයි අපිට අද වෙනකොට මේ පොඩි අය එක මේ විදියට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ඒ අවබෝධය නිසා. ඉතින් ඔන්න 6යි කාල වගේ වෙනකොට පොඩි අය ටික මේ විදියට ඇහැරවනවා. බොහෝම හෙමින් කරන්නේ මේ ටයිම් එකට. අපේ ගෙදර කිසිම සද්ද බද්දයක් නැහැ. මොකද වැඩිය සද්ද කරන්න බයයි කෙනු. අපේ චූටි බබා හැරුණොත් අපිට මේ කරන වැඩ ඔක්කොම කරගන්න අමාරු. ඉතින් ඒක නිසා යා නිදි අතරේ හොරින් තමයි අපි මේ හැමදේම සද්ද බද්ද නැති වෙන්න කරන්නේ. මේ විදියට ඉතින් පොඩි ලොකු හතර දෙනා අපේ ස්කූල් යන්න මේ විදියට නැගිටලා අරගෙන ගිහිල්ලා තියෙනවා සෝෆ එකේ. ඉඳන් එතරම් චුට්ට වෙලාවක් නිදා ගන්නවා. මේ ඊට පස්සේ යාලා වොෂ් දාගන්න වැඩ, ඒ සියලුම දේ ඒගොල්ලෝ තනියෙන් කරගන්නවා. ඉතින් හතරවෙනි අපේ සුදුවට පොඩ්ඩක් හෙල්ප් එකක් ඕන. ඉතින් එයා වොෂ් දාන වැඩේ ටික හස්බන්ඩ් කරනවා. ඇත්තටම මට වඩා සෑහෙන වැඩක් හස්බන්ඩ් කරනවා උදේට. මේ බබාලගේ වැඩ, මම ඉතින් කුස්සිය උයන කියන වැඩයි, බබාලගේ කොණ්ඩ පිරලා දාන වැඩ ටික තමයි කරන්නේ. අනිත් ඒවා ඔක්කොම යුනිෆෝම් සොයලා බලලා, බබාලගේ සපත්තු මේස් දාන වැඩ, ඒ අනිත් වැඩ ඔක්කොම හස්බන්ඩ් කරනවා. අනිත් කාරණේ බබාලා මේ වෙනකොට එයාලගේ ස්කූල් බෑග්ස් ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ. මොකද කලින් දවසේ රෑ එයාලට මං කියලා තියෙන ඔක්කොම ටයිම් ටේබල් බලලා පොත් ටික බෑග්ස් වලට දාගන්න කියලා. ඉතින් ඒක නිසා ඒක ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒනට සමහරලාට උදේ පාන්දර මොන හරි ස්කෝලෙන් මැසේජ් එකක් එවලා තිබුණොත් මේ පොත ගේන්න කියලා ඒ වෙලාවට ඉතින් දානවා. ඉතින් ඒ වෙලාව එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් එයාලගේ බඩු ටික දාගන්නවා. ඔය පෙන්සිල් කේස් ඒවා මේවා ඉතින් ගෙදර එහෙම තියෙනවා. ඉතින් ඒකත් උදේට එකතු කරගෙන දාගෙන යනවා. අයියෝ ඔස්තා
ඉතින් කට්ටිය තාම නිදිමතේ ඉන්නේ. හස්බන්ඩ් හැමදාම මේ ආරං චුට්ටක් වෙලා ගියාට පස්සේ වතුර චුට්ටක් ගෙනහලා මූණේ ගානවා නැත්නම් ඇහැරෙන්නේ නැහැ හොම්මම ඉන්නවා. වතුර චුට්ට ගෑවට පස්සේ තමයි හැමදාම කට්ටිය නැගිටලා යන්නේ වොෂ්රූම් එකට. අපේ හතරවෙනිය සුදුට ස්කෝලේ පටන් ගන්න 8:30ට ඒ වුණාට එයාවට හමාට ආයිපාරත් අපිට ස්කෝලේට එක්කගෙන යන්න බැරි නිසා එයාවත් මේගොල්ලෝ එක්කගෙන යන ටයිම් එකටම 7:30 වෙනකොට ස්කෝලේ පටන් ගන්න ටයිම් එකට මෙයාලවත් එක්ක මෙයාත් එක්කගෙන යනවා. මේ තියන්නේ කලින් දවසේ රෑ රෙදි ටික නවන්න කියලා හිතාගෙන හිටියේ නවන්න බැරි වුණ රෙදි ටික. ඉතින් ඒකත් දැන් මෙයාලා ගියාට පස්සේ නවන්න ඕනේ. අද මේ වීඩියෝ එකේ ෆුල් ඩේ රූටින් එකක් නැහැ. බබාල ස්කූල් යන ටයිම් එක වෙනකම් විතරයි තියෙන්නේ. මොකද ඒ ඔක්කොම කරන්න ටයිම් එකක් නැහැ. හස්බන්ඩ් ගියාට පස්සේ මට චූටි බබා එක වීඩියෝ කරන්න අමාරු නිසා. ඉතින් කට්ටියම හැරගෙන ගියාට පස්සේ අපේ චූටි බබා කෙනු තාම නිදි. ඉතින් එයාට සද්ද බද්ද නැති වෙන්න අපි හිමින් සැරේ දොර වහලා මේ විදියට ඊට පස්සේ අපේ ගෙදර අනිත් වැඩ ටික කරනවා. මොකද අර ගොල්ලෝ චුට්ටක් ලෑස්තිනකොට කෑ ගහනකොට චූටි කෙනුවේ හැරෙන්න පුළුවන් නිසා ගොඩක් වෙලාවට මම කලින් මීල් ප්‍රෙප් කරලා තියෙනවා. එහෙම නැති දවසට මම මේ විදියට කෑම අවශ්‍ය ඊළඟ දවසට ගෙනියන ඒවා මොනවද බලලා ඒ විදියට අවශ්‍ය විදියට කපලා බොක්සස් වල දාලා ෆ්‍රිජ් එකේ දානවා. එතකොට මට උදේට ඇත්තටම ලොකු අපහසුයක් නැහැ. මොකද පොලුත් මම පොල් කිරිමිරි කරලා තියෙනවා. නැත්තම් මම පොල් ගාලා කොහොමද බොක්සස් වල තියෙන්නේ කිරි නැත්තම් උදේට ටක් ගාලා මම පොල් ටික මිරික ගන්නවා. ඉතින් අද මම හිතුවේ ගෝවා ටිකක් තෙල් දාන්න ඕනේ කියලා හාල් මැස්සු දාලා. මම කලින් දවසේ රෑ ගෝවා ටිකක් කපලා තිබ්බා. ඒ වගේම වට්ටක්කත් මේ විදියට කපල ලුණු මිරිස් තුන පහේ සියලුම ද්‍රව්‍ය දාලා තියෙන්නේ. මේ තියෙන රෑට අපි කන්න හදපු පරිප්පු එක. ඉතින් ඒකත් ඉතුරු වෙච්ච ටිකට මම පොල් කිරි ටිකක් දාලා මේ විදියට ඒකත් රත් කරලා ගන්නවා. මොකද එතකොට උදේට කාලා යන්න පුළුවන් නිසා. වට්ටක් එකටත් දිය කිරි මිටි කිරි දෙකම දාලා මම මේ විදියට ලිපේ තියා ගන්නවා. වට්ටක් එක හොඳට ඉදුණට පස්සේ මම ඒකට සීනි චුට්ටක් හැමදාම කවලම් කරගන්නවා. කරලා බලන්න එහෙම හරිම රසයි වට්ටක් එක සීනි චුට්ටක් කවලම් කරාට පස්සේ. මේ තියෙන්නේ මම ගෝවා එක තෙල් දා ගන්න මුලින්ම හාල් මැස්ස ටික බැද ගන්න ඕනේ. ඔයාලට හිතෙනවාටි හයිට් නැකිලා මේ ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. නෑ, ඇත්තටම කලින් මේ විදිහට ලෑසි කරලා තිබ්බහම කිසිම ප්‍රශ්නයක් නෑ. ටක් ගාලා කෑම ටික ඔයා ගන්න විතරයි තියෙන්නේ, වෙලාව යන්නෙත් නැති නිසා. දැන් මම මේ ලෑසි වෙන්නේ පොඩි අයගේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න. මම බබාලට ස්කූල් යවන්න සාමාන්‍යයෙන් ලෑසි කරන්නේ ෆ්‍රයිඩ් රයිස් නැත්තම් නූඩල්ස්, පැස්ටා. පැස්ටා හදනවා නම් මම පැස්ටා සම්බල අරගෙන චීස්, බටර් සහ ෆ්‍රෙෂ් මිල්ක් එක රත් කරලා තමයි පැස්ටා හදන්නේ. නැත්තම් මම සෑන්විචස් හදනවා. සෑන්විචස් හදනකොට මම පාන් කලින් දවසේ රෑ ලෑස්සි කරාම ඇත්තටම ලෑස්සි කළා. හොඳට බොක්සස් එකක දාලා ටිෂ්‍යු පේපර් වලින් කවර් කරලා වහලා තිබ්බහම ඊළඟ දවසට ඇත්තටම මේක හරි රසයි, රසට තියෙන හොඳට තියෙන. ගොඩක් දෙනෙක් එහෙම කරනවා. කරලා බලන්න එහෙම කළා නැත්නම් ඒක ඕගොල්ලන්ටත් උදේටත් ලේසි එහෙම කරලා තිබ්බහම. නැත්තම් මම රොටි හදලා දෙනවා. රොටි හදනවා නම් ඒත් මම කලින් දවසේ රෑ රොටි අනලා ගුලි වෙනම හදලා තියෙනවා. එතකොට මට උදේට ටක් ගාලා ඒක ලෑස්ති කරන්න පුළුවන්. සමහර දවසට මේගොල්ලෝ මොන හරි බන්ස් එහෙම ආසයි කිව්වහම මම සාමාන්‍යයෙන් ජංක් ෆුඩ් මෙයාලට ස්කෝල ගෙනියන්න දෙන්නේ නැහැ. එහෙම දවසට මම ෆිනගල් එකෙන් හරි කීල්ස් එකේ හරි සොසේජ් බන් හරි බර්ගර් බන් එක හරි ගෙනල්ලා ඒක ඇතුළට දාන පිලින් එක මම හදලා මේගොල්ලන්ට ලෑස්ති කරලා යවනවා. ඉතින් දැන් මම බබාලට උදේට කාලේ යන බත් එක බෙදලා තිබ්බා. මොකද මේ
හැමදාම මම බත් කටවල් දෙක තුනක් හරි කට්ටියට කවලා යවන්නේ නැත්නම් බඩගින්න යන නිසා මොකද මේගොල්ලෝ උදේට තේ බොන්නේ නැහැ කවුරුවත් අපි දැන් උදේට පොඩි අයට තේ දෙන්නේ නැහැ ඒක අර එකක් ඒක සෙම ඒවා මේවා ප්‍රශ්න නිසා තේ බොන එක අපි පොඩි අයගෙන අතර කරා ඉතින් ඒක නිසා කොහොම හරි උදේට බත් කටවල් දෙක තුනක් හරි කවලා යවනවා දැන් මම මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ලෑස්ති ඉන්නේ මේ විදිහට මුලින්ම තෙල් දාගෙන මේ තාච්චියට ඊට පස්සේ එග් එක පොඩක් ස්ක්‍රැම්බල් කරලා වගේ ගන්නවා ඊට පස්සේ මේ ඉරිස්සෝ ටිකක් පොඩ රත් වෙන තියලා ඒකත් කවලම් කරගන්නවා දැන් මම චිකන් හදලා තියෙන කලින් දවස් ඉතින් ඒ චිකන් එකෙම කැරි ටිකක් අරගෙන පොඩියට කඩලා අරගෙන ඒකත් පොඩක් තෙල්ලට දාලා ගන්නවා මේ විදිහට දැන් මේ විදිහට ගෝවා ටික වගේම කැරට් ටිකත් එකතු කර ගන්නවා ගෝවා මම අපිට කැමරට තෙල් දාන්න ගත්තේ වෙන් ටිකක් මේ විදිහට ඉතුරු කරගත්තා ඉතින් ඒ ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා ඊට පස්සේ මේකට අවශ්‍ය ගම්බිරිස් වගේම ලුණුත් අවශ්‍ය ප්‍රමාණය වලට දා ගන්න ඕනේ දැන් මම මේ කරන්න යන්නේ විශේෂ වැඩක් ඔයාලා මේ විදිහට තාචි මැදට තෙල් චුට්ටක් දාගෙන ඒකට මෙන්න මේ විදිහට කෑලි මිරිස් ටිකක් පොඩ්ඩක් දාලා ඒ තෙල් එකට ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා සීනි මේ සැන්දක් වගේ එකතු කරගන්න. ඇත්තටම එතකොට ඒක නිකන් චිලි පේස්ට් එකක් වගේ අපිට එන්නේ. ඊට පස්සේ ඒක මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එකට මික්ස් කරගත්තාම ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි. සමහර අය දන්නව ඇති, නොදන්න අය ගොඩක් ඇති. ඉතින් කල්ල බලන්න ෆ්‍රයිඩ් රයිස් එක අර කඩේ ගන්න ෆ්‍රයිඩ් රයිස් එක වගේම හොඳට රසට හදා ගන්නවා නම් මෙන්න මේ විදිහට කරන්න. මෙහෙම කරාම කඩේ ෆ්‍රයිඩ් රයිස් එක වගේම රසට හදා ගන්න පුළුවන්. මම මේ විදිහට සෝයා සෝස් චුට්ටකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඔක්කොම ටික එකට මේ විදිහට කවලම් කරලා අන්තිමට ලීක්ස් ටිකත් මම දා ගන්නවා. මේ වෙලාවට ඕගොල්ලන්ට ලුණු කොළ තියෙනවා නම් ලුණු කොළ උනත් දාන්න පුළුවන්. මට ලුණු කොළ නැති නිසා මම ලීක්ස් දාගත්තා දැන්. ඊට පස්සේ බත් අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට මම ඒ කප් එකෙන් අවශ්‍ය බත් ප්‍රමාණය දාලා අන්තිමට ෆ්‍රයිඩ් රයිස් එක කවලම් කරලා හදා ගන්නවා. හදලා බලන්න ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම හරිම රසයි. මොකද කඩේ ෆ්‍රයිඩ් රයිස් එක පොඩි අය එහෙම කන්න ආසයිනේ. අපි කලින් ගෙනල්ලා දෙන ඒවා ඉතින් ඒ වගේ නෙමෙයි. මෙහෙම ගෙදර හැදුවාම අර විදියට චුට්ටක් අර කිව්වා වගේ කෑලි මිරිස් පොඩක් තෙල් දාලා සීනි චුට්ටක් දාලා හදලා බලන්න හරිම රසයි. අපි සුදුට අර කෑම පෙට්ටියට අමතරව තව කෑම පෙට්ටියක් මේ විදිහට පොඩ්ඩ එකක් ලෑස්ති කරලා යවනවා. මොකද අක්කලා අයියලා ඉස්කෝලේ එකහමාරට ඉවරුණාට සුදුට ඉවරනේ 11:30ට. ඉතින් එයා සාමාන්‍යයෙන් 12:30 වගේ මම ඉස්කෝලේට යන ටයිම් එක වෙනකන් ඉන්නවා. ඉතින් ඒ ටයිම් එකට එයා බඩගිනි වෙන නිසා එයාට මේ විදිහට තව පොඩි ලන්ච් බොක්ස් එකක් දානවා. ඉතින් එයා ඒ ටයිම් එක වෙනකන් හැමදාම ක්ලාස් එකේ ටීචර් එක එක්ක ටීවී බල බල හරි නැත්නම් ක්ලාස් එකේ ටීවී එකක් තියෙන එක බලනවා හරි නැත්නම් ගොඩක් වෙලාවට ඉතින් නිදි මන් යනකොට ඩෙස් එකට ඔළුව ගහගෙන නිදි ඉතින් උදේ ටිකක් කලින් යනවා. ඉතින් මට දෙතුන් පාරකට එක්කගෙන යන්න අමාරු නිසා එක පාරකට තමයි මම හවසට ගියාම කට්ටියම එක්කගෙන එන්නේ. ඉතින් මම 12:00 විතර ගිහිල්ලා සුදු බර ගන්නවා ඉස්කෝලෙන්. ඊට පස්සේ අනිත් 3 දෙනාවත් එකහමාරට අරගෙන තමයි ගෙදර එන්නේ. අද අපේ ලොකු බබාලා දෙන්නට පීටී තියෙනවා. ඉතින් එයාලට පීටී තියෙන දවසට පීටී යුනිෆෝම් එක වෙන එකක්. ඉතින් ඒක එදාට ඇඳගෙන යන්න ඕනේ. සුදුව මේ විදිහට උදේ ලෑස්ති කරවල හස්බන්ඩ් දැන් ඔෆිස් යන ලෑස්ති වෙනවා. ඉතින් මම සුදු තාමිති චූටි නිසා යාට චුට්ටක් අමාරුයි මේ විදිහට උදේට නැගිටව ගන්න. ඉතින් කොහොම හරි ඒ වුණාට බත් කටවල් දෙකක්වත් කවලා තමයි මම කොහොම හරි ඉස්කෝලේ යවන්නේ නැත්නම් බඩගින්නේ ඉස්කෝලේ යන නිසා.
එකයි තිබුණේ. There was two. I did what the moon of 50. Yeah, the ocean map. The ocean map. Ruby, who gave this? I did. Where's the ocean map? Yes, the ocean map. What's her name, Betty? What's her name, Betty? Oh. What's her name? ඉතින් කට්ටිය කොහොම හරි මෙහෙම අමාරුවෙන් යුද්ධයක් ඉවර වුණා වගේ ලෑස්ති කරවලා ඉස්කෝලේ පිටත් කරලා යවනවා. ඉතින් සාමාන්‍යයෙන් 7යි 10යි 7යි කාලේ ඒ වගේ ටයිම් එක වෙනකොට කට්ටිය ගෙදරින් එළියට යනවා. ඉතින් එයාලා කට්ටිය ගියාට පස්සේ මම මේ විදිහට කුසියස් කරලා වාෂින් ටික හොදලා මේ විදිහට රැක් එකේ වේලෙන දානවා. අර වේලුණාට පස්සේ එතනට අනවශ්‍ය දේවල් තියෙනවා මම එතනින් අයින් කරනවා. ඉතින් ඕක තමයි මට මෙච්චරයි අද වෙනකොට ඩේලි රූටින් එකේ වීඩියෝ එක කරන්න පුළුවන් වුණේ. මොකද කෙනු නැ කිරිනවා දැන්. ඉතින් මෙතනින්නම් බබාල ස්කූල් ගියාට පස්සේ යාළුවෙක් එක්කගෙන එන ඒ වීඩියෝ එක මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මට අද මේ වීඩියෝ එක තව ඉස්සරහට දිගට කරගෙන යන්න බැරි වුණා කෙනු බබා නැකිට්ටා. ඊට පස්සේ යාගේ වැඩ එක. තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ බබාලත් එක්ක ලේසියෙන් වැඩ කටයුතු කරගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙයි. එතකන් ඔයාලට සුබ දවසක් වේවා.